සිංහල ගීක් ෂෝ එකට එමන් නැත්නම් චොනුක්ස් බ්‍රෝ YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ Windows 10 තියෙන ඔයාගේ පරිගණකය ෆෝමැට් කරන්නේ නැතුව මුලින්දම Windows install කරන්නේ නැතුව reset කරලා ගොඩ දා ගන්න පුළුවන්. අතුරු මේ දවස්වල ගොඩක් අය තමන්ගේ කම්පියුටර් එකත් එක්ක ගෙදරට වෙලා ඉන්න නිසා වැඩ කරන නිසා සමහර issues ආවම කම්පියුටර් එක slow වුණාම මොන හරි ප්‍රශ්නයක් ආවම මේකට Windows install කරන්නේ මම නැත්නම් මේක අපි කියන්නේ ෆෝමැට් කරලා දාන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා දන්නවද අපි සාමාන්‍යයෙන් ෆෝන් එකක මොන හරි වුණොත් ෆෝන් එක reset කරනවා වගේ මේ වෙනකොට Windows 10 වලත් reset කියලා feature එකක් තියෙනවා. මේකෙන් ඇත්තටම වෙන්නේ ඔයා කම්පියුටර් එක ගෙදරට ගෙනාපු දවසේ තිබ්බ විදිහටම Windows OS එක තියෙනකොට සහ ගෙනාපු install කරලා තිබ්බ software ටික තියෙනකොටම අනිත් ඒවා ටික නැති වෙලා virus නැති වෙලා slow වෙන එක නැවතිලා සම්පූර්ණයෙන්ම පරිගණකය reset වෙලා අලුත් එකක් වගේ හැදෙන එක. ඉතින් ගොඩක් අය try කරනවා අලුතින්ම Windows install කරන්න. ඉතින් මං හිතන්නේ ඒකට වඩා මේක ගොඩක් ලේසි. ඉතින් ඒ නිසා අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ඔයාගේ පරිගණකයේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් slow වෙලා තියෙනවා නම් ඒ වගේම පරිගණකයට අලුවට fresh විදිහට පාවිච්චි කරන්න ඕනේ නම් කොහොමද අපේ Windows පරිගණකය reset කරගන්නේ කියලා. මේ වීඩියෝ එක මේ විදිහට ඔයාලට අරගෙන එන්න අද අනුග්‍රහය දක්වන්නේ දරාස්. ඔයාලා දන්නවා මේ වෙනකොට දරාස් 1111 ශ්‍රී ලංකාවේ ලොකුම ඔන්ලයින් සේල් එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට පුළුවන් දරාස් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ගිහිල්ලා බලන්න. ඔයාලට හිතා ගන්නවත් බැරි තරම් දේවල් හිතා ගන්නවත් බැරි මිල අඩු කිරීම යටතේ මේකෙදි බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා භාණ්ඩයක් මිලදී ගන්නකොට ඔයාලට ස්පෙෂල් ඩිස්කවුන්ට්ස් තියෙනවා. ඒ වගේම තෑගි වවුචර්ස් තියෙනවා. ඔයාගේ බැංක් කාඩ්ස් වලට විවිධ මිල අඩු කිරීම් තියෙනවා. ඒ වගේම ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් හැකියාවත් මේක හරහා තියෙනවා. ඉතින් ඔයා DAS 11 කියන කූපන් කෝඩ් එක පාවිච්චි කරොත් ඔයාට තවත් මිල අඩු කිරීම් බලා ගන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාලා තියෙනවා. ඉතින් පළවෙනි දේ තමයි ඔයා දැනගන්න ඕනේ ඔයාට මේක ඇත්තටම Windows reinstall කරන්න ඕනේ නම් CD එකකින් හරි USB pen එකකින් හරි මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරා. ඔයාට පුළුවන් චනුක්ස් Windows format කියලා search කරලා මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේකේ මම ඔයාලට කියලා දීලා තිනවා කොහොමද ඔයාගේ පරිගණකයකට Windows අලුතින්ම ඔයාගේ කම්පියුටර් එක format කරලා install කරගන්නේ කියලා. ඒ වගේම අද මම මේ කියලා දෙන යන Windows reset feature එක තියෙන්නේ ගොඩක් දුරට laptops වල විතරයි මම හිතන්නේ. එහෙම නැත්නම් ඔයාගේ කම්පියුටර් එකට ඔයා genuine Windows install කරගෙන තියෙනවා නම් විතරයි. සමහර විට එහෙම නැති වෙන්නත් එහෙම නැත්නම් crack කරපු දේවල් වලත් මේ දේවල් තියෙන ඉඩ තියෙනවා. නමුත් මම recommend කරන්නේ නැහැ. ඒක හරියටම වැඩ කරයි කියලා. ගොඩක් වෙලාවට ඔයා මේ වෙනකොට අලුතින් කම්පියුටර් එකක් පරිගණකයක් විශේෂයෙන්ම laptop එකක් මිලදී ගන්නකොට මේකේ pre-install කරලාමයි තියෙන Windows. ඉතින් ඒක genuine version එකක්. මේකේ ඇතුලේ chip එකක ඔයාගේ code එක දාලාමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට ආයෙත් කොහෙන්වත් Windows CD එකක්වත් Windows download කරන්නවත් genuine අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට වෙනම මුදලක් යන්නේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ computer එකේ start එකට යන්න. ගිහිල්ලා මෙතනින් reset කියලා search එකක් දාන්න. ඉතින් එතකොට ඔයාලට reset this PC කියලා option එකක් එනවා බලා ගන්න පුළුවන්. ඇත්තටම ඔයාලට මෙහෙම යන්න ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ computer එකේ settings වලට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පහළ තියෙන update and security කියන එක ඇතුළට යන්න. මේකේ recovery කියන එක ඇතුළේ ඔයාලට recovery reset this PC සහ advanced setup කියන options දෙකම බලා ගන්න පුළුවන්. අතර මෙතනදි මම තවත් ඔයාලට warning එකක් දෙන්න ඕනේ සමහර computer වල format කරාට පස්සේ මේ automatically තමන්ම reset කරලා Windows install කරගන්න feature එක නැහැ. එතකොට එයාලා ඔයාලට warning එකක් දෙනවා මේකට Windows CD එකක් හෝ USB pen එකක් අවශ්‍යයි කියලා. එතනින් එයා ඔයා continue කරන්න එපා. මොකද ගොඩක් දුරට මේ feature එක තියෙන දේවල් වලට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අතර මෙතන ඔයාට මේ reset option එකට ගියාට පස්සේ keep my files කියලා option එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ Windows සම්පූර්ණයෙන්ම reset වෙනවා. නමුත් ඔයා install කරපු software ඒ වගේම ඔයා install කරපු තව personal file සින්දු මූවිස් වෙන්න පුළුවන් මේ දේවල් තියෙනවා. මේ දේවල් තියෙද්දිම තමයි Windows install වෙන්නේ. නමුත් මම හිතන්නේ ඔයා මේ විදිහට කම්පියුටර් එක reset කරන්නේ මොකක් හරි පරිගණකයේ ප්‍රශ්නයක් දෝෂයක් නිසානේ. එතකොට මම හිතන්නේ ඔයා මේ remove everything කියන option එක පාවිච්චි කරලා හැමදේම සම්පූර්ණයෙන්ම reset කරගත්තා නම් හොඳයි. ඉතින් මතක තියාගන්න ඔයාට වැදගත් මොනවා හරි softwares තියෙනවා නම්, files තියෙනවා නම්, documents තියෙනවා නම්, movies තියෙනවා නම්, මේ දේවල් pen එකකට හෝ hard drive එකකට backup කරගන්න අමතක කරන්න එපා. මොකද remove everything ඔයාගේ computer එකේ තියෙන හැමදේම remove වෙලා යනවා Windows OS එක ඇරෙන්න. ඉතින් මේක select කරාට පස්සේ ඔයාලට පේනවා ඇති additional settings යටතේ මේ විදිහට අපිට විවිධ දේවල් select කරන්න එනවා. ඇත්තටම ඔයාලට මෙතනදිත් මේගොල්ලෝ select කරන්න දෙනවා අවශ්‍ය නම් computer එක restart කරලා Windows CD එකකින් දාන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම අපිට පුළුවන් මේක මේ විදිහට next කරන්න. එතකොට මෙයා කියනවා ඔයාගේ computer එක අනිවාර්යෙන් ඔයාගේ laptop එක අනිවාර්යෙන් current එකට plug කරලා තියෙන්නම ඕනේ කියලා. දැන් මේක කියන්නේ විශේෂ හේතුවක් තියෙනවා. හිතන්නකෝ Windows install වෙවි තියෙනකොට බැටරි low වෙලා මේක off වෙලා ගියා කියලා. ඉතින් එහෙම වුණොත් සමහර විට මේක හරියට install නොවෙන්න ඉඩ තියෙනවා. ඔයාගේ පරිගණකයේ ආය
ඔන්වෙන්නේ නැහැ ඔයාට ආයේ මැනුවල් Windows ඉන්ස්ටෝල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේගොල්ලෝ මේ දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් හරියටම පිළිපදින්න. මෙතනදී ඇත්තටම next button එකක් නැහැ. මම power plug කරාට පස්සේ තමයි next button එකක් ආවේ. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ආයෙත් warning එකක් දෙනවා. මේක ඔයා හොඳට කියවන්න ඕනේ. ඔයාට ඔයාගේ personal files, ඒ වගේම accounts වගේ දේවල් සම්පූර්ණයෙන්ම delete වෙයිලු. ඒ වගේම ඔයාගේ settings සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා default settings වලට යනවලු. ඒ වගේම computer එකට ආපු apps कंप्यूटर का पलवनी दौसे अरगने एद्दी तिबुन सॉफ्टवेयर वगे देवल वितरें अनेक देवल संपूर्ण रिमूवल आना मेला कील तीन दे उदाहरण की मम आरोजी डिवाइस मे आरोजी आव गेमिंग ऐप्स सॉफ्टवेयर से बिल्ट इन तीन इतवा अभी मेनुअल इंस्टॉल करना अने वे डिफॉल्ट आप ऐप सॉफ्टवेयर हेमद मेके मेगोला त्यागन में इन ඉතින් මේක මම රීස්ටාර්ට් බටන් එක දුන්න ගමන් ඔයාට පේනවා ඇති ඔටෝමැටිකලි ඔයාගේ කම්පියුටර් එක රීස්ටාර්ට් වෙලා මුලින්ම රීසෙට් වෙන්න පටන් ගන්නවා ඔයාගේ කම්පියුටර් එක. මේකෙන් එන්නේ ඔයාගේ hard drive එකේ තියෙන දේවල් සම්පූර්ණයෙන්ම මැකිලා යන එක. මෙතනදී ඔයා ඉගෙන ගන්න ඕන තව දෙයක් තියෙනවා ඔයාගේ hard එකේ partitions කීපයක් තියෙනවා කියන එක C D E විදිහට DE වලට මොකුත් වෙන්නේ නැහැ. Windows තියෙන C එකට විතරයි අත්‍තරම මෙතනින් format වෙලා එහෙමත් නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම remove වෙලා ආයෙත් fresh Windows install වෙන්නේ. अत्रम मेक बिंदु सीएट आगे कंप्यूटर के पर्फॉमस अणु पड़ी वेलावाक्य विना पहाक दहा तीनो पै भाग तीनो मे अत्र मेक कीप वार री स्टार्टेनो इतनी वाइक भयवे वाटे अद्देक बंद बलांगीन बीतराई उन्हें एक वेलावकदी वा आलू तीम कंप्यूटर का गतवागे मेन मे विंडो इकट मेक इन इट वस वाट बोलो सामान्य विधि सेटअप सेटअप मेक सेटअप कर कंट्री सिलेक्ट कर लो आगे अकाउंट आए लोग बेला अलू कंप्यूटर का मेक पावित कर पटांगल इधं अत्र मैं प्रश्न मूल्य मेकूँ गुडक ट्राई करना हेम दी सेम अलूदीम विंडोस कोहिंगार क्रेकर वागे कंप्यूटर के इंस्टॉल कर वागे लैपटॉपे जेन्युइन विंडोस तीन ඉතින් ඒ නිසා පොඩ්ඩක් try කරලා බලන්න ඔයාගේ කම්පියුටර් එකේ reset option එක තියෙනවද කියලා. ඒ වගේම මම කලින් කියවනේ ඔයාට තවම එහෙම option එකක් ඔයාට නැත්නම් එහෙමද තව crack කරපු එකක් පාවිච්චි කරනවා වෙනත් මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඔයාට Windows install කරන හැටි ගැන මම video එකක් කරලා තියෙනවා. ඒක link එක පහල දාන්න. එහෙමත් නැත්නම් Chinook Windows format කියලා search එකක් දාන්න මතක කරන්න එපා. ඉතින් ඔයාට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේකට තව දේවල් එකතු කරන්න අනිත් අයට ඉගෙන ගන්න මොන හරි දේ එකතු කරන්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරන්න. ඒ වගේම චැනල්ස් බ්‍රෝව subscribe කරන්න අමතක කරන්න එපා. පල්ලෙහා තියෙනවා රතු පාට subscribe button එක. ඔයාට පේනවා ඇති මේ වෙනකොට අපි subscribers ලා මිලියනෙට ගොඩක් ආසන්නයෙන් ඉන්නේ. ඒ වගේම Instagram එකේ චැනල්ස් බ්‍රෝව follow කරන්නත් අමතක කරන්න එපා. අද සිංහල geek shot එක එකතුනට ඔයාට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එක බලලා නිකන් ඉන්න එපා. ඔයාගේ යාළුවෙක්ට දැනගන්න, යාළුවෙක්ව දැනුවත් කරන්න, මේක ඔයාගේ social media වල share කරන්නත් අමතක කරන්න එපා. इगो सिंगल गीक शो अलुक देवाल गोड़ा करा एक मिनट हम